नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। श्रद्धा संपन्न कारुणिक पिन्नतुनी हेम केनेक्म उतुम सद्धर्म श्रवणेत सूदानं वेन मोहत भाग्यवत लौतरा बुदुरजानन वहन्से දේශනා කළ ඒ උතුම් සද්ධර්මයෙන් ස්වල්පයක් අපි මේ විදිහට කවුරුත් සාකච්ඡා කරගෙන ඉන්නේ. පසුගිය සතිය තුල අපි සීලමය ඥානය පිළිබඳව සාකච්ඡා කළා. සීලමය ඥානය පිළිබඳව අපි කතා කරනකොට අපි ශාසන සංරක්ෂණය සඳහාම ආරම්භ කළ වැඩපිළිවෙලක් විදිහට කතා කළා. යම් කරුණු කාරණා කීපයක් පිළිබඳව ඒ කියන්නේ අද සමාජ තත්ත්වයේ තුල ඇති වෙලා තිබුණු පසුගිය කාලවකවානුව තුල අපිට දකින්නට තිබුණු පරිහානීය අංගයන් පිළිබඳව අපි ටිකක් සාකච්ඡාවට භාජනය කළා. ඒ සීලය ගැන මේ විදිහට කතා කරලා අවසාන වෙනකොට අපිට ඊළඟට ලැබෙන දේ තමයි සමාධිය පිළිබඳව කතා කරන්නට. සුතමේ ඥානය කියන කොටස අහලා ධර්මයේ පිළිබඳව අපි දැනගන්නා පැතිකඩයි කතා කරන්නේ. සීලමේ ඥානය ගැන කතා කළේ සුත්වාන සංවරේ පඤ්ඤා කියලා. අහලා සංවරයට පත්වීම සීලමේ ඥානය හැටියට. සමාධිය පිළිබඳව අපිට කතා කරනකොට සමාධිය පිළිබඳව කතා කරන්නේ කතං සංවරිත්වා සමාදාහනේ පඤ්ඤා සමාධි භාවනාමයේ ඥානං. කොහොමද සංවරිත්වා සමාදාහනේ පඤ්ඤා. එතකොට සංවරිත්වා හිත කය වචනේ දෙක සංවර කරගෙන සමාදාහනේ පඤ්ඤා හිත එකඟ කිරීම කියන එක. කියන්නේ සංවරිත්වා සමාදාහනේ පඤ්ඤා. කය වචන දෙක සංවර කරගත්ත කෙනා විසින් හිත එකඟ කර ගැනීම කොහොමද කරන්නේ? ඒකේ පවතින ප්‍රඥාව තමයි සමාධි භාවනාමයේ පඤ්ඤා කියලා කියන්නේ. සමාධි භාවනාමය ප්‍රඥාව කියලා කියන්නේ. ඒකෝ සමාධි එක් ආකාරයකින් සමාධිය පිළිබඳව අර්ථ දක්වනවා. කොහොමද? චිත්තස්ස ඒකග්ගත. එක් ආකාරයකින් සීලය ගැන කියනවා නම් අපිට සීලය ගැන කියන්නට පුළුවන් එක් ආකාරයකින්. ඒ තමයි සිතෙහි ඒකාග්‍රතාවය. නානාරම්මන වික්කේපා භවතෝ ඒකං ආරම්මණං අග්ගං උත්තමං අස්සාති ඒකග්ගෝ ඒකග්ගස්ස භාවෝ ඒකග්ගතා සාපන ඒකග්ගතා චිත්තස්ස න සන්තස්සාති දස්සනත්තං චිත්තස්සාති වුත්තං. එතකොට මේ පිළිබඳ අටකතා විවරණය ඒ විදිහට සැපයෙනවා. නොඑක් ආරම්මණයන්ගේ විසිරීමට ගියපු හිත ඒ උතුම් ආරම්මණයකට පත් කර ගැනීම, එක අරමුණකට පත් කර ගැනීම තමයි ඒකාග්‍ර බව කියලා කියන්නේ. ඒකාග්‍රතාවය. නානාරම්මනගත සිත කියලා කියන්නේ වික්ෂේපගත සිතයි කියලා කියන්නේ විසිරීමට ගිය සිත. හිත බොහෝ අරමුණු ගන්නවා. හිත නොඑක් නොඑක් අරමුණු වල හැම මොහොතකම එල්බ සිටිනවා. ඒක හිත කියන දේ බොහොම වේගවත් දෙයක්. ඒ වේගවත් බව නිසාම හිත තොරතෝංචියක් නැති ආරම්මණයන් වල සැරිසරනවා. එක මොහොතක් තුළ ඔබට ඇති සමස්ත පරිසර පද්ධතියම පිළිබඳවම දැනීමට යන්නේ ඒ ආරම්මණයන් හැම එකකම එල්බිලා පවතිනකම නිසා. ඇහෙන් දකින දේ, කනෙන් අහන දේ, වටපිටාවෙන් දැනෙන දේ, දැනගන්න දේවල් මේ ඔක්කොම ටික එකතු කරලා අපි ඒ හැම ආරම්මණයකම විසිරීමට ගිහිල්ලා. විසිරීම කියනකොට නානාරම්මණයන්ගේ හිත විසිරීම බාහිර වික්ෂේපගත චිත්තය කියලයි හඳුන්වන්නේ. බාහිර වික්ෂේපගත චිත්තය කියලා කියන්නේ බාහිර ආරම්මණයන්ගේ විසිරීමට ගිය සිත. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී ධර්මය ඔබට හිතන්නට පුළුවන් අතීතේ තිබුණ දේවල්, දැන් තියෙන දේවල්, අනාගතයට ඇතිවන දේවල්, දුර තියෙන දේවල්, ළඟ තියෙන දේවල්, ඒ වගේම රලුසියුම් දේවල් ආදී වශයෙන් ඔබට ආරම්මණයන් පිළිබඳව රූප පිළිබඳව කල්පනා කරන්නට පුළුවන් බාහිර ආයතනයන් අනුව. ඒකට කියනවා බහිද්දා වික්ෂේපගත චිත්තය කියලා. නැතිනම්
බහිද්දා වික්ඛේපගතං චිත්තං කියලා බහිද්ද ආරම්මණයන්ගේ බාහිර අරමුණු වල විසිරුණා කියලා. ඒ විසිරීමේ ප්‍රතිඵලය තමයි බොහෝ දේවල් ඇති බවට ඔබට ලැබෙනකම. ඒ කියන්නේ ඇලෙන්න පුළුවන් රූප, හොඳ මිහිරි ශබ්ද, මිහිරි ගඳ සුවඳ, මිහිරි ඔබට විඳින්න පුළුවන් රස, ස්පර්ශ ලෝකේ පවතිනවා කියලා. අපේ හිතේ කැමැත්ත ඇති කර ගැනීම සඳහා කැමැත්ත අපි හොයාගෙන ඒ දේවල් පසුපස යන්න පුළුවන් මානසික පසුබිම හදලා තියෙන්නේ අන්නේ හිතේ විසිරුණු කමට. මේ විදිහට හිත විසිරිලා තියෙන කෙනෙකුට තමයි අර සුතමය ඥානය තුලින් ඉස්සෙල්ලාම මේ සංවරයට පත් කරගත යුතුයි කියලා දීලා, ඊට පස්සේ ඒ සඳහා සංවර වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා සීලය තුල එයාට සංවර වෙන ආකාරය කියලා දීලා, දැන් සංවර වෙන කෙනා කොහොමද හිත සංවර කරගන්නේ කියලා කියනවා. ඒ කියන්නේ මුලින්ම කිව්වා කය වචන දෙක සංවර කරගන්න. කය වචන දෙක සංවර කරගත්තාම මොකද වෙන්නේ? අර තමන්ගේ හිතෙන් සීමා නොවි ඉක්මවා යන එක. තමන්ගේ හිතේ ద్వේසසිත පහළ වෙනවා. ద్వේසසිත විතරක් හටගෙන එතනින් නතර වෙන්නේ නැහැ. ඇඟේ වහන මඳුරුව මරලම තමයි නතර වෙන්නේ. එතකොට හිත වික්ෂේපයට යෑම තුළ සිද්ධ වුණ දේ තමයි බාහිර කායික වීතික්‍රමය ඇති වුණා. දැන් අපිට ඉස්සෙල්ලාම සිද්ධ කරන්න වෙන්නේ අර බාහිර කායික වීතික්‍රමය නතර කරන එක. ඒ කියන්නේ කයින් අපි ක්‍රියාත්මක වීම නතර කරන එක. වචනයෙන් බොරු කියන එක නතර කරන එක. ඒ නිසා කායික වාචසික සංවරය ඉස්සෙල්ලා කිව්වා. කායික වාචසික සංවරය ඇති කරගත්ත කෙනාට ඊට පස්සේ මානසික සංවරය ඇති කරගන්නද ඊට පස්සේ කතා කරනවා. දැන් හිතේ ද්වේෂය තිබුණොත් තමයි යා ඉදිරියේදී සත්තු මරන්න යන්නේ. හිතේ කෙලෙස් ආසාවන් තිබුණොත් තමයි යා හොරකම් කරන්න කාමයේ වර්ධව හැසිරෙන්න යන්නේ. ඒ නිසා ඒ දෙයට තියෙන ඉඩ එයාට නැති කරනවා. ඒ තමයි සමාධිය තුළ චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගැනීම. අපි මුලින් කතා කළා වගේ බහිද්දා ආරම්මණයන්ගේ බාහිර ආරම්මණයන්ගේ හිත විසිරලා තියෙනවා. බාහිර ආරම්මණයන්ගේ විසිරීමට ගියපු හිත දැන් ඒ ආරම්මණයන් වල විසිරෙන්නේ නැති වෙන්න ඒකාග්‍රගත කරගන්නට ඕන. අන්න ඒකට කියනවා සමාධිය කියලා. සමාධියේ තියෙන පළවෙනිම ලක්ෂණය තමයි නානත්ව සංඥාව ඒකත්වයකට පත් කර ගැනීම. හිත විසිරිලා තියෙන දේ එක අරමුණකට සිත ග්‍රහණය කර ගැනීම. එනිසා සමාධියේහි තියෙන මූලිකම ලක්ෂණය හැටියට දකින්න ඒකාග්‍රතාවය. ඒකෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය වෙන්නේ සමාධියේහි තියෙන මූලිකම ලක්ෂණය ඒකාග්‍රතාවයයි කියලා කියනකොට ඒ ඒකාග්‍රතාවයෙන් එහාට ගියපු දෙයක් සමාධිය කියන කොටස විතරක් ඇතුලේ බලාපොරොත්තු වෙන්න එපා. සමාධිය විතරක් ඇතුලේ ඒකාග්‍රතාවයෙන් එහාට ගියපු තවත් දෙයක් සමාධිය කියන කොටස ඇතුලේ විතරක් බලාපොරොත්තු වෙන්න එපා. සමාධිය කියන කොටස ඇතුලේ ඒකාග්‍රතාවය විතරක් බලාපොරොත්තු වෙන්න. එතකොට සමාධිය කියන දේ ඇතුලේ වෙනමම විදර්ශනා සහගත ප්‍රඥාව කියන දේ, එහෙම නැතිනම් මාර්ගඵලය කියන දේ සමාධිය ඇතුලේ බලාපොරොත්තු වෙන්න එපා. සමාධිය තුළ ඒකාග්‍රතාවයයි කතා කරන්නේ. ඒකෙන් මම අදහස් කරන්නේ විදර්ශනා වඩනකොට ඒකාග්‍රතාවය ඇති වෙන්නේ නැහැ කියලා එහෙම නෙමෙයි. සමාධිය කියන වචනේ තුළ මූලිකම ලක්ෂණය යථාර්ථයේ දැකීම නෙමෙයි ඒකාග්‍රතාවය. හිත එකඟ කරගත්ත කෙනාට තමයි ඇත්ත ඇති හැටියට දකින්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒකාග්‍රතාවය තමයි වැදගත් වෙන්නේ. ඒකාග්‍රතාවය කියලා කියන්නේ නොඑක් අරමුණු වලින් හිත ගලවලා අරගෙන එක අරමුණකට සිත පිහිටුවා ගැනීම. දැන් අපි භාවනා කරනවා. ඒ භාවනා කරනකොට ඔබේ මනස පවතින්නේ කොහොමද කියලා ඔබ ටිකක් කල්පනා කරලා බැලුවොත් අපිට පේනවා අපි භාවනා කරන එකෙන් සිද්ධ කරන්නේ අර ගොඩාක් අරමුණු හිත හිත ඉන්න එක නතර කරලා එක අරමුණකට මනස ගන්න එක කියලා. ඒ භාවනාවන්ගේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි බොහොම වේගයෙන් අරමුණු සිඳලා දාන භාවනාවන් තියෙනවා. අරමුණුත් එක්ක යන භාවනාවන් තියෙනවා. වේගයෙන් අරමුණු සිඳලා දාන භාවනාවන් වඩන්න අපහසු කෙනෙකුට අරමුණත් එක්ක යන භාවනාව වඩන්න සමහර විට පහසු වෙනවා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් ආනාපාන සති භාවනාව ආරම්මණයන් ඇති වෙනකොට වේගයෙන් අරමුණු නතර කරන දෙයක්. ඒ නිසා ඒකට කියනවා විතක්කුපච්ඡේද කර්මස්ථාන කියලා. ඒ කියන්නේ විතර්කයන් සිඳිනවා. විතර්ක කියන්නේ නැවත නැවත හිතන කමනේ.
එතකොට මේ නැවත නැවත හිතන කම කරන්න දෙන්නේ නැහැ. විතර්ක උපච්ඡේදයකට යවනවා. විතර්කයේ සිඳලා දානවා. නැවත නැවත හිතන කම නතර කරනවා. ආනාපාන සතියේ ඍජුවම කරන්නේ නැවත නැවත හිතන එක එක අරමුණු හිතන එක එකපාර නතර කරන එක. ඒ වගේ කමඨහනකින් බොහොම වේගයෙන් හිත එකඟ කරන්න පුළුවන්. බොහොම ඉක්මනින් හිත සමාධිගත වෙනවා ආනාපාන සතිය වගේ කමඨහනකින්. හැබැයි අරමුණු වල වේගවත් බව හඳුනගන්න බැරි කෙනාට සිහි මුලාවක් මුලාව කියන දේ ටිකක් බොහොම වැඩිපුර වෙන කෙනෙකුට ආනාපාන සතිය ආදී විතර්ක උපච්ඡේද භාවනාවන් වඩන එක පහසු නෑ. ඒක ටිකක් අපහසුයි. ඒ කෙනාට බොහොම පහසුයි එපමණ වේගයකින් විතර්ක සිඳ දාන්නේ නැති විතර්ක සමග යන භාවනාවක්. අපි උදාහරණයක් හැටියට කිව්වොත් අනුස්සති භාවනාවන් අපි බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය ආදී භාවනාවන් බලනකොට බුද්ධානුස්සතිය තුල කරන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ පිළිබඳව මනසිකාරය පවත්නවා. බුදු ගුණ පිළිබඳව හිතනකොට හිත විතර්ක නතර කරලා නැහැ ආනාපානසතිය වගේ. අපි හිතනවා. හිතන එකට සීමාවක් දීලා තියෙනවා. එක වීතියක් හදලා තියෙනවා. යන්න පුළුවන් මේ පාරේ විතරයි. එක තැනක නතර කරලා නැහැ. යන්න පුළුවන් පාරක් දිශාවක් පෙන්නලා තියෙනවා. හැබැයි ඒ දිශාවේ විතරයි. එතකොට නොඑක අරමුණු වල හිත විසිරෙලා නැහැ. බුද්ධානුස්සතිය නැමැති එකම අරමුණේ හිත ඒකාග්‍රගත වෙලා තියෙනවා. නොඑක ආරම්මණයන්ගේ විසිරීමට ගිහිල්ලා නැති වුණත් බුද්ධානුස්සතිය කියන ආරම්මණයෙහි විතර්කණය කිරීම සිද්ධ කරනවා. අර එකපාර හිත අතන නතර කරගන්න අපහසු කෙනෙකුට බොහොම ප්‍රායෝගිකව පුළුවන් බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, මෙත්තානුස්සති ආදී අනුස්සතියක් තුල හිත පිහිටුවාගෙන ඒ අනුව මානසිකාරය පවත්වමින් යාන්ට භාවනා කරන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒකට කියනවා සමාධි භාවනාව කියලා. ඒ හැම දෙයකින්ම කරන එකම දේ තමයි ආනාපාන සතියේ විතර්කයන් එකපාර නතර කරලා සිඳලා දාලා හිත එක අරමුණකට ගන්නකොට අර දේවල් වලිනුත් නොඑක් විතර්ක වීතීන් නතර කරලා එක වීතියකට අරගෙන විතර්ක සංසිඳ වීම සිද්ධ කරනවා. ඒකට කියනවා ඒකාරම්මන ගත කරනවා කියලා. එක අරමුණකට හිතපත් කරගන්නවා. අපි නොඑක් අරමුණු වල විසිරුණු හිත එක අරමුණකටපත් කරගත්තාම ඒ හිත ඒකාග්‍රගත හිතක් සමාධිමත් හිතක් කියලා අපි ඒ හිත හඳුන්වනවා. ඒ හින්දා සිතෙහි තියෙන මූලිකම ලක්ෂණය තමයි ඒකාග්‍රතාවය. ධානයන් අරගෙන බැලුවොත් විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතානේ. විතක්ක විචාරයන් තියෙනවා, ප්‍රීති සුඛයන් තියෙනවා, ඒකාග්‍රතාවයන් තියෙනවා. ඒකාග්‍රතාවයේ කොතනක දිවස් සැලවෙන්නේ නැහැ. හැම ධානයකටම පොදුයි. ඔබ දැන් කමඨහන වඩන තැන ඉඳලම ඔබ දියුණු කරන්න ඒකාග්‍රතාවයේ හිතේ තියෙන එකඟ බව, ඒකාරම්මන භාවය. එතකොට අන්න ඒ ඒකාරම්මන භාවය දියුණු කරගෙන යනකොට හිත මනවින්ම අල්ලගත්ත, මනවින්ම හිත භාවිතයට ලක් කළ දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා සමාධිය පිළිබඳව හඳුන්වනවා නම් එක විදිහකට සමාධිය පිළිබඳ හඳුන්වන්නට පුළුවන් ඒකාග්‍රතාවය කියලා. ඒකාග්‍රතාව කියන්නේ චෛතසිකයක්. හිතෙහි තියෙන සිතුවිල්ලක්. එතකොට මේ චෛතසිකයේ ස්වභාවය තමයි තමන්ගේ බලයෙන් ඒ සිහිය ඒ එක ආරම්මණය තුල දැඩි ලෙසම පවත්වලා තියෙන කම. ඒක නිසා තමයි අපි නැවත නැවත ඒකාග්‍රතාවයේ පිළිබඳව දියුණු කරන්නේ. ඊට පස්සේ ද්වේ සමාධි. සමාධිය කොටස් දෙකකට බෙදනවා. ලෝකියා සමාධි, ලෝකුත්තර සමාධි. ලෞකික සමාධියක් තියෙනවා, ලෝකෝත්තර සමාධියක් තියෙනවා. සමාධිය දෙකට බෙදලා ලෞකික සමාධිය සහ ලෝකෝත්තර සමාධිය කියලා. ලෞකික සමාධිය කියලා කියන්නේ ලෝකය තුල පවත්නා සමාධියක්. ලෝකෝත්තර සමාධිය කියලා කියන්නේ ලෝකයෙන් එතර වීම පිණිස පවතින සමාධියක්. ලෞකික සමාධිය තුල ප්‍රථම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුත්ථ ධ්‍යාන කියලා ධ්‍යාන හතරක් ඇතුළත කතා කරනවා. ලෝකෝත්තර සමාධිය තුලත් ප්‍රථම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන, තෘතිය චතුත්ථ ධ්‍යාන කියලා ධ්‍යාන හතරක් කතා කරනවා. මේවල වෙනස්කම් මොනවාද? ලෞකික ධ්‍යානය මේ ධ්‍යාන සීමාවන්ගෙන් එහාට යන්නේ නැහැ. ප්‍රථම ධ්‍යාන ආදී සීමාවන්ගෙන් එහාට යන්නේ නැහැ. හැබැයි ලෝකෝත්තර ධ්‍යානය
සෝවාන් මාර්ග සහිත ප්‍රථම ධානය, සෝවාන් ඵලයේ සහිත ප්‍රථම ධානය, සකුදාගාමි මාර්ගයේ සහිත ප්‍රථම ධානය, සකුදාගාමි ඵලයේ සහිත ප්‍රථම ධානය. මේ විදිහට මාර්ගඵල දර්ශනය හා අනුයාතව ධානයේ පවතිනවා. ඒකට කියනවා ලෝකෝත්තර ධානය කියලා. එතකොට ලෝකය ඇතුලේ පවතින ධානයක ලක්ෂණය තමයි ඒ ලෝකය සමග වෙනස් වෙනකොට ඒ දේ වෙනස් වන්නට පුළුවන්කම. ලෝකෝත්තර ධානයක තියෙන ලක්ෂණය තමයි ලෝකය කියන දේ ඇත්ත නොකරගෙන එහි නොතවරි ඉන්නකම. ලෞකික ධානයේහි ස්වභාවය ඒ ධානය තුල තමන් තැවරෙන බව, ධානය හා සමග තමන් මිශ්‍ර වෙන බව ලෝකෝත්තර ධානයේහි ලක්ෂණය. තමන් සමග ධානය නැති බව හේතුඵල ධම අවබෝධ වීම. එතකොට ධානය හා සමග මිශ්‍ර නොවි පැවතීම. අපිට ලෞකික සහ ලෝකෝත්තර ભેදයෙන් ධාන කතා කරන්නට පුළුවන් ඒ විදිහට. ලෞකික ධානයේහි ලක්ෂණය තමයි හැම මොහොතකම පවත්නා දෙයක් තුළ ධානයේ උපදවා ගැනීම. ඒ තුළ ධාන නිමිත්ත හෝ ධාන සිත හෝ තණ්හා උපාදාන වශයෙන් ඇසුරු කරනවාමයි. ඒ තණ්හා උපාදාන වශයෙන් ඇසුරු කරන නිසාම එතන එයට අනුරූප වුණ භවයේ සැකස්මක් තියෙනවා. භවයේ නිසා ජාති ජරා මරණයන්ගේ පැවැත්මක් තියෙනවා. ජාති ජරා මරණයන්ගේ පැවැත්ම තියෙන නිසා එයාට එතන උත්පත්තිය හිස්සෙලා නැහැ. ඉපදීම කියන දේ තුළ එයා රැඳිලා ඉන්නවා. නමුත් ලෝකෝත්තර ධානයේ තුල ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ ධර්මයන් දුරු කිරීම පිණිස හේතු වෙන දෙයක් තමයි ලෝකෝත්තර ධානය කියලා කියන්නේ. ඒ ලෝකෝත්තර සමාධිය තුළ සිද්ධ කරන්නේ යථාභූත ඥාන දර්ශනය ඇති කරලීම. ඒක ධානය හා අනුයාතව ගියත් එතනදී ප්‍රඥා ඉන්ද්‍රිය තමයි අධිමත්ත වෙන්නේ. ලෞකිකයේ තුළ සමාධිය අධිමත්ත වෙනකොට ලෝකෝත්තරයේ තුළ සමාධිය හා අනුයාත පඤ්චේන්ද්‍රිය බලවත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ තැන නොතවරි ඉන්නට, ඒ තැන නොගැලී ඉන්නට අවශ්‍ය දර්ශනයක් දිනු කරන්නට පුළුවන්කම තියෙනවා. මේ ගැන තවදුරටත් කරුණු පැහැදිලි කරගන්නට පුළුවන්. ලෞකික සහ ලෝකෝත්තර බෙහෙදේ කතා කරන්නේ කුමකින්ද කියන එක ගැන මහා චත්තාරීසක සූත්‍රයේදී. මහණෙනි, මම ඔබලට ආර්ය වූ සම්මා සමාධිය දේශනා කරමි කියලා බුදුරජාණන් වහන්සේ ආර්ය වූ සම්මා සමාධිය සපරිවාර කොට දේශනා කරන්නට ගිහිල්ලා අපිට දේශනා කරනවා තත්‍ර භික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති. මහණෙනි, එහිදී සම්මාදිට්ඨිය පූර්වාංගමයි, සම්මාදිට්ඨිය පෙරටුව දිවෙනවා කියලා සම්මාදිට්ඨිය තමයි මූලික කොට දේශනා කරන්නේ. ඊට පස්සේ සම්මාදිට්ඨිය කොටස් දෙකකට බෙදෙනවා. ද්වේමේ භික්කවේ සම්මාදිට්ඨිය, සම්මාදිට්ඨිය කොටස් දෙකයි. සම්මාදිට්ඨියක් තියෙනවා සාසවා පුඤ්ඤභාග්‍යා උපදිවේපක්කා, ආශ්‍රව සහිතයි, පුණ්‍යපක්ෂේහි වැටෙනවා, උපදි විපාක ගෙනල්ලා දෙනවා. සම්මාදිට්ඨියක් තියෙනවා ආශ්‍රවයන්ගෙන් ඇසුරුවන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම උපදිවේපක්කා, උපදි විපාක තියෙනවා. ඒ වගේම මේ ඒක ලෝකෝත්තර භූමියට අයිති වෙන දෙයක් නෙමෙයි. ඒ සම්මාදිට්ඨිය ආශ්‍රවයන්ගෙන් ඇසුරු වෙන්න පුළුවන් දෙයක් කියලා කිව්වා. ආශ්‍රවයන්ගෙන් ඇසුරු වෙන්න පුළුවන් කියලා කිව්වේ මොකක්ද? සම්මාදිට්ඨිය ඇතුලේ ආශ්‍රව තියෙනවා කියලා කිව්වා නෙමෙයි. නමුත් මේක තව වචනයකින් හැදින්වුවොත් අපි කියන්නේ කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා, කර්මයේ කර්මඵලය අදහන නුවණ කියලා. ඒකස්සේ ආශ්‍රව නැති වුණත් ආශ්‍රවයන්ගෙන් ඒ සම්මාදිට්ඨිය ඇසුරු කරන්නට පුළුවන්කම තියෙනවා. දැන් ඔබට යම් දර්ශනයක් තිබුණත් ඒ දර්ශනය ලෝකේ තුල පවත්නා හොඳ නරක දන්න දර්ශනයක් නම් ඒ දර්ශනය ඔබට කෙලෙස් ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවනේ. දැන් රුවන්වැලි සෑයට ගිහිල්ලා ඔබ මල් ටිකක් පූජා කරලා එනවා. ඔබ දන්නවා ඒක කුසලයක් කියලා. අපි දානයක් පූජා කරනවා, අපි දන්නවා ඒක කුසලයක් කියලා. එතකොට ඒ දානේ දුන්නත් ඒ කුසලයේ සිද්ධ කළත් අපිට ඒක ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරනවා අපි කොහොමද? ඔබට දැන් ඒ දානේ පූජා කරලා පූජා කරපු තමන්ව ඇසුරු කරන්නට පුළුවන්. ඒ කියන්නේ මානසිකාරය කරලා බලන්නට පුළුවන් මම මෙහෙම දානේ පූජා කළා. එතකොට මේ විදිහේ මම පින්කමක් කළානේ කියලා තමන්ට හිතන්න, ඒ ගැන මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා.
දැන් ඒක ඇතුලේ පූජා කරපු තමන්ව උපද්දගෙන ඒ දානි දුන්නේ තමන්යයි කියාගත්ත ආත්ම දෘෂ්ටිය ඒ තුල තියෙනවා. ඒ වගේ මේ දානේ දීම කෙරෙහි ඇලුණු සිත එහෙම නැතිනම් දාන චේතනාව නෙමෙයි මේ කතා කරන්නේ. තමන්ගේ තණ්හානිස්සෘත ස්කන්ධයන්ට තණ්හා කරන මට්ටමින් ඇසුරු කරපු දෙහි ඒක ඇතුලේ තියෙනවා. ඒ නිසා තමයි දාන දීම කියන කර්මය කුසල කර්මයක් කියලා කියන්නේ. ඒ කර්මය ඇති කරගත්ත පුද්ගල භාවය ගැන අපේ ඇලීම තියෙන නිසා ඒ කර්මයේහි විපාක අපි කරා එන්න පුළුවන්කම තියෙනවා. හොඳ විපාක තමයි. හැබැයි හොඳ විපාකයන් වුණත් අපිට ඒක විපාකයේ පිණිස එළඹෙනවා. ඒ නිසායි ඒක පුණ්‍ය භාගියා පින්පක්ෂයේහි වැටෙන්නේ. හැබැයි උපදි වේපක්කා උපදි විපාක ගෙනත් දෙනවා. අපි ඒක තණ්හා දිට්ඨි වශයෙන් ආශ්‍රවයන්ගෙන් ඇසුරු කළා. කාමාසෝ භවාසෝ දිට්ඨාසෝ අවිජ්ජාසෝ කිව්වනේ. එතකොට අපි කාමාශ්‍රව විදියට භවාශ්‍රව විදියට දෘෂ්ටි වශයෙන් අපි ඒක ඇසුරු කළා. කුසල් සිතේ නොයදුනත් ඒ සිත සත්වපුද්ගල ආත්ම වශයෙන් ගත්තා. ඒක පවතින දෙයක් හැටියට ගත්තා. පුද්ගල භව වශයෙන් අපි හිතුවා. ඒ කල්පනා කරලා ඇති කරගත්ත දෘෂ්ටිය නිසා අර පින දෘෂ්ටි ඇති කරගන්න හේතු කරගත්තනේ අපි. දෘෂ්ටි සහිත සිතට තමයි මේ පින්කම කළ කෙනෙක්ව හමු වුනේ. ඒ නිසා තමයි මේ පින්කම කියන එක සාසවයි කියලා අදහස් කළේ. ආශ්‍රවයක ඇතුලේ නැති වෙන්න පුළුවන්. හැබැයි ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරා අපි. ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. ආශ්‍රවයන්ට හිතයි. ආශ්‍රව අපි ළඟ තියෙන නිසා. ඒ නිසා ඒ සාසවා ආශ්‍රවයන් ඇති කර ගැනීමට හිත මට්ටමකයි ඒ සම්මාදිට්ඨිය තියෙන්නේ. ඒ වගේම පුඤ්ඤ භාගියා ඒ සම්මාදිට්ඨිය පින් පක්ෂයේහි වැටෙනවා. කුසල පක්ෂයේහි වැටෙනවා. පුණ්‍ය ධර්මයෝ කියලා අපි කියන අලෝභද්වේ සමෝහ සහගත මට්ටමින් තමයි වැටෙන්නේ. උපදි වේපක්ඛා ඒක එතනින් අතර වෙලා නැහැ. අර ආශ්‍රව සහ සම්ප්‍රයුක්ත උනායින් පසුව ඒක මතු විපාක පිණිස ලැබෙනවා. ඒ කර්මය නිසා නැවත අපි සසරේ උපදින්න හේතුවක් වෙනවා. හොඳ තැනක උපදින්න පුළුවන්. යහපත් සැප විපාක ගෙනවිත් දෙනවා අනිවාර්යයෙන්ම. ඒ කුසල විපාකයෙන් හැබැයි උපදි විපාක ගෙනල්ලා දෙන දෙයක්. ඔන්න ওই විදිහේ සම්මාදිට්ඨියක් ලෝකේ තියෙනවා. ඒ සම්මාදිට්ඨිය තුල ඉඳලා යම් කිසි කෙනෙක් කර්ම කරනවා නම් ඒ කරන හැම දෙයක්ම ලෞකික මට්ටමට ගිහිල්ලා නැහැ. එයාගේ සම්මා දෘෂ්ටියනේ අපි මූලික වෙනවා කියලා කිව්වේ හැම දෙයකටම. දැන් ලෞකික වශයෙන් වඩන සම්මා දිට්ඨිය හැම දෙයකටම මුල් වෙනකොට එයා වචනයක් කතා කළත් ඒ වචනයත් සාසවා පුඤ්ඤ භාගිය උපදි වේපක්කා. ඒ සම්මා දිට්ඨියෙන් යුක්ත වෙයා යම් කර්මාන්තයක් කළත් ඒකත් සාසවා පුඤ්ඤ භාගිය උපදි වේපක්කා. ඒ වගේම එයා යම් කිසි විදිහකට ආජීවයේ පැවැත්තුවා. අපේ මාතෘකාවට අදාළව අපි හිතමු එයා යම් සමාධියක් දිනු කළත් ඒ සමාධිය වැටෙන්නේ අර විදිහටම සාසවා පුඤ්ඤ භාග්‍යා උපදි වේපක්ඛා කියන ගණේටම තමයි. ඒ තුල ඉඳලා එයා ආනාපාන සතිය හෝ වෙන්න පුළුවන්, නොඑක් භාවනාවක් අසිනාදී භාවනා ආරම්මණයන් වෙන්නට පුළුවන්. වඩලා හිතේ ඒකාග්‍රතාවය ඇති කර ගන්නවා. හිතේ සමාධිය උපදව ගන්නවා. සමාධිය උපදවගෙන ඒ උපදවගත් සමාධිය තුල ඉඳලා ඒ කෙනා මානසිකාරයේ පවත්වනවා. ධර්මයේ පිළිබඳව වෙන්නට පුළුවන් ඒක විදර්ශනාව. ඒක එතනින් එහාට දියුණු වීම පිණිස පවතින දෙයක්. ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදින්න පවතින දෙයක්. නමුත් දැන් ඉන්න මට්ටම මොකද්ද? දැන් ඉන්න මට්ටම අර ධානයේ ඇත්ත කරගත්ත මට්ටම. ධාන නිමිත්ත සහ තමන් කියලා ඇති කරගත්ත ස්කන්ධ ධර්මතා ටික හේතුඵල ධමයක් විදියට හටගෙන නිරුද්ධ වෙන දේ හැටියට හම්බ වෙන්නේ නැහැ. ධානයේ තමන් වෙලා තමන් ධානයේ වෙලා. දැන් අද අපිට වෙලා තියෙන දේ මේ මට්ටමින් වෙලා. අද අපිට මොකද වෙලා තියෙන්නේ? අපි සතෙක් මරනවා කියන තැනදී සතා ඇති බවට ගත්ත චේතනාව කියන තැන එතන තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක්. පංච උපාදානස්කන්ධයක් කියලා අපි කියන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධයක පැවැත්මක්. තමන් කවුද? තමන් කියලා ගත්තෙත් ඒ ස්කන්ධ පංචකයමයි. සතෙක් කියලා ගත්තේ කවුද? සතෙක් කියලා ගත්තෙත් ඒ ස්කන්ධ පංචකයමයි. එතකොට තමන් බවට වැය වුණෙත් සතෙක් බවට වැය වුණෙත් මොකද්ද? ස්කන්ධ පංචකයක පොදු පැවැත්ම. කොටිම කියනවා නම් බාහිර තමන් ගැටෙන සතා, තමන් මරන්නට කැමති වෙන සතා කියා ඒ සතා උපද්දවපු ස්කන්ධ ටික මේ මොහොතේ තමන් විදිහටත් ඇසුරු වෙලා. සතා විදිහටත් තමන් විදිහටත් ඒ ටික ඇසුරු වුණාට පස්සේ
ඒකම පුද්ගල භාවයේ ගොඩනැගුවාම මේ කර්ම විපාක කියන එක තමන් කරා එන්න පුළුවන් මට්ටමක අපි පිහිටෝගෙන තියෙනවා. ඒ විදිහටම තමයි යම්කිසි කෙනෙක් ධ්‍යාන උපදවත් ධ්‍යාන උපදවන්නේ. එතකොට එයා ධ්‍යාන උපදවගත්ත ධ්‍යානසිත තමන් යයි ගණේට ගිහිල්ලා තමන් ධ්‍යානසිත හටගත්ත මට්ටමේ ස්කන්ධ ටික අනුව ගිහිල්ලා එයා ඒ අනුව විපාකයක් රැස් කරගෙන තියෙනවා. කර්මයක් සිද්ධ කරගෙන තියෙනවා. ඒ කර්මෙට විපාක තමයි ඊට පස්සේ ලැබෙන්නේ. එයා ඒ අනුව තමයි හැසිරීම සිද්ධ කරන්නේ. එයා ඒ අනුව තමයි දෘෂ්ටිය පවත්වන්නේ. ඒ දෘෂ්ටිය අනුව එයාට විපාකේ ලැබෙන නිසා ඒකට කියනවා පුඤ්ඤ භාගියා උපදිවේපක්ඛා කියලා. ඒ වගේ මේක එයා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඒ ධ්‍යාන නිමිත්ත නැවත ඇසුරු කරන නිසා අපි ඒකට කියනවා වචනයක් ඥාන නිකාන්ති තණ්හා කියලා. ධ්‍යාන නිකාන්ති තණ්හා කියලා කියන්නේ ධ්‍යානය කෙරෙහි හටගන්න නිකාන්ති තණ්හාව. ධ්‍යානය කෙරෙහි බැස ගැනීම වශයෙන් ඇති කරගත්ත තෘෂ්ණාව. එතකොට මේ ධ්‍යාන නිකාන්ති තණ්හාව කියන දේ සහිතව ආශ්‍රවයන්ගෙන් ඇසුරු වෙන නිසා ඒකට කියනවා අපි සාසව ධර්මයක් කියලා. ඒ ධ්‍යානය ආශ්‍රවයන්ට හිත ආශ්‍රව උපදවන්නට පුළුවන්කම තියෙන ධර්මයක්. සාසව පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා. අන්න ඒ සමාධිය ආශ්‍රවයන් නැති කරන්න පුළුවන්. ඒ වගේම ආශ්‍රවයන්ට හිත පින් වෙන විපාක තියෙන දෙයක් නම් ඒක ලෞකිකයි. ඒක ලෝකයේ තුල පවතින දෙයක්. ලෝකෝත්තර වෙන්නේ නැහැ. සම්මා දිට්ඨියක් තියෙනවා ලෝකේ. අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංග පරියාපන්නා. ආර්ය වුණ, අනාශ්‍රව වුණ, ලෝකෝත්තර වුණ, මාර්ග අංග හා යෙදුණ. එතකොට ආර්ය අනාශ්‍රව ලෝකෝත්තර මාර්ග අංග හා යෙදුණ කියනකොට ආර්ය කියන උතුම් කියන එක, අනාශ්‍රව කියනවා ඒ මනස තුල ආශ්‍රව ඇත්තේ නැහැ. ඒ වගේම ඒක ලෝකුත්තරයි, ලෝකයෙන් එතර වීම පිණිස පවතින දෙයක්. මග්ගංග පරියාපන්නා මාර්ග අංග හා යෙදිලා තියෙන්නේ. ඒ කියන්නේ නිවන ඉපදවීම පිණිස යෙදුණු දෙයක්. ඒ වගේම මේ සම්මා දිට්ඨිය තියෙන්නේ අරිය මග්ගම් භාවයතු ආර්ය මාර්ගයේ වඩන කෙනෙකුට, අරිය මග්ග සමංගිනෝ ආර්ය මාර්ගයේ සමංගී වූවහුට පවත්නා සමාධියක් තියෙනවා. සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ කියන්නේ ආර්ය මාර්ගය වඩන, ආර්ය මාර්ගයේ සමංගී වූ කෙනෙකුට, ආර්ය මාර්ගයේ තියෙන කෙනෙකුට හෝ වඩන කෙනෙකුට හෝ පවතින සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ සම්මා දිට්ඨිය යාට ලෝකේ පැවැත්ම පිණිස හේතු වෙන්නේ නැහැ. උත්පත්තිය පිණිස හේතු වෙන්නේ නැහැ. ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන්න පුළුවන් කමකුත් නැහැ. ආශ්‍රවයන්ට ඒක ඇතුලේ ඉඩ ඇත්තේ නැහැ. අන්න ඒ විදිහට පවතින සම්මා දිට්ඨියට කියනවා ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨියේ ලක්ෂණය තමයි අර ආශ්‍රවයන්ට පතිත වන්නට ඉඩ කඩක් එතන තියලා නැහැ. යම්කිසි කෙනෙක් හටගන්න ස්කන්ධ ධර්මතාවයන්ගේ නිරෝධය අවබෝධ කරනවා නම් ඒ නිරෝධය පිළිබඳව ස්කන්ධයන්ගේ උදේවැය ඥානය උපදව ගන්නවා නම් ඒ උදේවැය ඥානය උපදව ගැනීම තුල හටගෙන නිරුද්ධ වෙන ධර්මයන් දැකීම තුල එයාට හම්බ වෙන්නේ හේතුඵල ධමක පැවැත්මක්. හේතු නිසා හටගත්තු ධර්මය හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන එක. අන්න ඒ දර්ශනයට කියනවා ආර්ය දර්ශනයක් කියලා. ඒ පවතින සම්මා දිට්ඨිය පුද්ගල භාවය අනුව පවතින දෙයක් නෙමෙයි. හටගෙන නිරුද්ධ වුණ ධර්මයේ නැවත ඇසුරු කරන්න බෑ කියලා එයා දන්න නිසාම ඒ තුල ආශ්‍රවයන්ගේ පැවැත්මක් එයාට පවතින්නේ නැහැ. ඒ නිසා අරියා අනාසවා කියලා කිව්වා. ලෝකයෙහි ගොඩනැගීමක් ඇත්තේ නැහැ. ඒ නිසා ඒක ලෝකයට අයිති දෙයක් නෙමෙයි. ලෝකෙන් එතරව පවතිනක්. ඒ නිසා ඒකට කිව්වා ලෝකුත්තරා කියලා. ඒක මාර්ගය හා යෙදී පවතිනක්. ඒ නිසා මග්ගංග පරියාපන්නයි කියලා කිව්වා. අන්න ඒ සම්මා දිට්ඨිය තියෙන කෙනෙක් යම් වචනයක් කතා කරනවා නම් ඒකට කියනවා ලෝකෝත්තර සම්මා වාචා කියලා. එයා යම් කර්මාන්තයක් කරනවා නම් ඒකට කියනවා ලෝකෝත්තර සම්මා කම්මන්තේ කියලා. එතකොට අපේ මාතෘකාවට අදාළව අපි කිව්වොත් එයා යම් භාවනාවක් සමාධියක් දියුණු කරනවා නම් ඒකට අපි කියනවා ලෝකෝත්තර සම්මා සමාධිය කියලා. ඇයි? එයාගේ දිට්ඨිය, එයාගේ දර්ශනය ලෝකෝත්තරයි. අන්නේ ලෝකෝත්තර භූමිය පිණිස පවතින ලෝකෙන් එතර වීමට හේතුවක් වන සම්මා සමාධිය, ලෝකෝත්තර සම්මා සමාධිය අපිට නිවන දක්වා පවතින නිවනම ඉලක්ක කොට වොස්සග්ග පරිණාමවම පවතින දෙයක්. ඒ තුල භවයේහි සැකස්මට ඉඩ ඇත්තේ නැහැ.
भवे पिहिटा सिटी मकत्ति नह එතකොට ඔය මම ධානලාභී ආදී වශයෙන් ගත්ත ධානයන් පිළිබඳව හැඟීම් ධානලාභී පුද්ගල භාවයේ පැවැත්මක් එතන නැත්තේ නැහැ. අන්න ඒ සමාධියට කියනවා ලෝකෝත්තර සමාධිය කියලා. එතකොට අපි සමාධියේ කොටස් දෙකකින් කතා කරනවා ලෞකික සමාධිය සහ ලෝකෝත්තර සමාධිය. ලෞකික සමාධිය තමයි සමාධිය හා ප්‍රතිබද්ධ පුද්ගල භාවයේහි පැවැත්ම වෙනවා. ලෝකෝත්තර සමාධියේහි ලක්ෂණය තමයි लौकिक पुद्गल भावे हा प्रतिबद्ध समाधियक पवत्मक निमय्येक लौकिक पुद्गल भावे इक्मवागिय मट्टमे नुवनक समग यदन एकाग्रता व्यक्तमय लोकोत्तर समाधिये हितेन लक्षणे लोकोत्तर समाधिय सह लौकिक समाधिय कियन दे केनकेनाट उपदोगन्नट वेनवेनम मार्ग कथा करन्नट पुलुवा लौकिक समाधिये हि स्वभावे तमय පවතින පුද්ගල භාවය හා ප්‍රතිබද්ධව හටගන්න බව ඒ තුල තැවරී තියෙන බව ධ්‍යාන නිමිත්තම බාහිර පවතින බවට ඇසුරු කරගෙන උපදින කම ලෝකෝත්තර ධ්‍යානය විදර්ශනා ඥාන දර්ශනයේ සමග උපදින බව හටගත් ධර්මයන්ගේ ඉතුරු නැතුව නිරුද්ධ වීම පිළිබඳව අවබෝධ කරගෙනම හටගන්න බව ලෝකෝත්තර ධ්‍යානයේහි ලක්ෂණයයි ඒ ධ්‍යානය මාර්ගසිත හා යෙදී පවතින දෙයක් ධ්‍යානයක් කියනකොට අපි දන්නවා විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියලා ධ්‍යාන අංග පහක් ගැන කතා කරනවා විතක්කය කියන්නේ හිතන කම විචාරය කියලා කියනවා හැසිරෙන කම ප්‍රීතිය කියලා කියනවා අපි හටගන්න ප්‍රීතිමත් භාවය සුඛය කියනවා සැපසහගත වේදනාව ඒකග්ගතාවය කියලා කියනවා හිතෙහි ඒ වෙලාවේදී පවතින දැඩි නොවිසුරුණු බව විතර්කය කියලා කියන්නේ යම් වස්තුවක් අපි හරියට අතින් අල්ලගත්තා වගේ දැඩිව ග්‍රහණය කරගත්තා වගේ. ඒ වගේ හිතේ විතර්කයෙන් කරන දේ තමයි යම් නිමිත්තක් දැඩිව අල්ලගෙන දැඩිව ග්‍රහණය කරගෙන තියාගන්න කම. ඒ වගේම ਵਿਚාරයේහි ස්වභාවය තමයි අර දැඩිව ග්‍රහණය කරලා තදට අල්ලගත්ත අරමුණ තුල හැසිරෙන කම. ඒ කියන්නේ අපි අර අතින් අල්ලගත්ත දැඩිව අල්ලගත්ත දෙයක් අපිට පුළුවන් මෙහෙම පිරිමදින්න. අන්න ඒ පිරිමදිනෝ වගේ දෙයක් තමයි ਵਿਚාරය කියන දේ. අර දැඩිව ග්‍රහණය කරගත්ත අරමුණ තල තමයි එයාගේ හැසිරීම සිද්ධ වෙන්නේ විතක්කය සහ ਵਿਚාරය. ඒ විදිහට ඒක එක අරමුණක පවතිනකොට එයාට සියලුම ධර්මයන් අර ඒක ආරම්මණය තුලනේ පිහිටන්නේ. දැන් ඒ එකම අරමුණෙහි තියෙන සැනසීම කියන දේ නැතිනම් ඒක ප්‍රීතියක් විදිහට එයාට දැනෙන්න පටන් ගන්නවා. ඒකාග්‍රතාවයේ අධික බව නිසා මෙතන එයාට ඒ එකම අරමුණ තුල තමන්ගේ හිත නැවත නැවත පවතිනකොට ඒක ප්‍රීතියක් බවට පත් වෙනවා. ඒ ප්‍රීතියම සැපයක් බවට පත් වෙනවා. මේ ප්‍රීතිය හා සැපය යුක්ත බව ඒකාග්‍රතාවයේ මත ගොඩනැගිලා තියෙන දෙයක්. ඒ වලට අපි කියනවා ධ්‍යාන අංග කියලා. මේ ධ්‍යාන අංග ටික උපදවලා තියෙන්නේ බාහිර පවත්නා අරමුණක වීම. බාහිර ඇති බවට ගත්ත අරමුණක පිහිටවාගෙන තිබීම කියන එක නිසා එයාට ඒදී ඇත්ත වෙනවා. ඒ දේ ඇත්ත වෙනකොට ඒක පුද්ගල භාවයෙන් ඇසුරු කිරීම තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේ. පුද්ගල භාවයෙන් ඇසුරු කිරීම කියන දෙයින් අදහස් කරන්නේ එයාට ධානයේ තමන් වෙලා තමන් ධානයේ වෙලා. ධාන නිමිත්ත සිහි කරනකොට එයා දන්නේ නැහැ ඒක සිහි කරගත්ත බව කියලා. එයාට හමු වෙන්නේ ඒ ආරම්මණයම ඇත්ත කරගත්ත ලක්ෂණය විතරයි. එතකොට ඒ අරමුණ තුලම තමයි එයා පිහිටා සිටීම සිද්ධ වෙන්නේ. එතකොට අන්න ඒ තුල පවත්නා පුද්ගල භාවයේ ප්‍රතිබද්ධ බව නිසාම එතන භවයේ සැකසීමක් තියෙනවා. ඒක තමයි ලෞකික ධානයේක ලක්ෂණේ. ලෞකික ධානයේ මේ විදිහට වෙනකොට අද සමහර වෙලාවට අපිට සමාජය තුල දකින්නට ලැබෙනවා ඊනියා ධානලාභී. ඒ කියන්නේ ධාන ලබාගත්තායයි යම් යම් මට්ටම් වල රැවටිලා ඉන්න පිරිසුත් අපිට දකින්න පුළුවන්. හිතට යම් එකඟතාවයක් ඇති වෙනකොට ඒ වගේම සිත එකඟ වේගෙන එනකොට සාමාන්‍ය ස්වභාවයේ තමයි ආලෝක සංඥා පෙනීම. ඒ ආලෝක සංඥාවන් තුල රැවටෙනකොට ඒ අයට වැරදි නිර්ණායක දීලා තියෙනවා ආලෝකයක් පේනවා කියලා කියන්නේ ඔබට ආලෝකකය පූර්ණේ වෙනවා. ඔබ ඉන්නේ චතුත්ත් ධාන මට්ටමේ කියලා වැරදි නිර්ණායක දීලා තියෙනවා. ඒ වැරදි නිර්ණායක ටික දුන්නට පස්සේ එයා හිතනවා අර විදිහේ සමාධියේ තියෙන ප්‍රාථමික ලක්ෂණයක් තුල ලැබෙන ආලෝකයක් වගේ දෙයක් පේන්න ගත්තාම හරි මම දැන් චතුත්ථ ධානයටපත් වුණා මගේ ආලෝකකය පූර්ණේ වුණා කියලා පරිදිවටපත් වෙනවා.
මේ දෙයත් අපි මෙතනදී කතා කරන්නට ඕනේ. මේක ලෞකික ධානයක් නෙමෙයි ඇත්තටම ධානයටත් පෙර තියෙන සමාධි මට්ටමක් පමණයි. මේක ධානය කියලා කිසිසේත්ම හඳුන්වන්නේ නැහැ. මේක ලෞකික ධානයටත් මෙහා තියෙන දෙයක්. සමහර වෙලාවට මෙබඳු ලක්ෂණ මත ඇති කරගත්ත දේ ලෝකෝත්තර ධානයයි කියලා හිතාගෙන ඒවලට කියනවා ආර්ය ධාන කියලා වෙනම නම් කරගෙන ආර්ය කර්මස්ථාන වඩලා ආර්ය ධාන උපදව ගත්තායයි කියලා හිතාගෙන ධාන තුල මානෙ උපදවාගත්ත පිරිස් බොහෝ කොට දකින්නට ලැබෙනවා. අර අපි විදේශයක එක් අවස්ථාවක ස්වාමින්වහන්සේ නමක් අපිට සිහිපත් කළා. අනේ ස්වාමින්වහන්සේ පුළුවන් නම් මේ ඇත්තන්ට මේ ධාන පිළිබඳව කියලා දෙන්න. ඇත්තටම ධානය කියන්නේ කුමක්ද කියන එක. මොකද මේ බොහොම මාන්නයෙන් මේ අය ඉන්න මම ප්‍රථම ධානය, මම ද්විතීයික ධානය, මම තෘතීයික ධානය කියලා මේ ගිහි ගෙදර ගිහි ජීවිත ගත කරන ගමන් මේ ඇත්තෝ මේ කාම තණ්හාදීන් යුක්තවම ධානත් උපදෝගෙන ඉන්නවා බොහොම වැරදි තැනක ඉන්නේ කියලා. ඉතින් ඒ නිසාම අපි ඒ අය පිළිබඳව අනුකම්පාවෙන්ම වචනයක් කතා කළොත් අපි බොහෝ වෙලාවල් වලට කතා කරලත් තියෙනවා. මේ ලෞකික ධානයක උනත් ලක්ෂණේ ඒකාග්‍රතාවය. ඒකාග්‍රතාවයේ ස්වභාවය තමයි අර කාම සංඥාවන්ට පැවැත්මක් නැහැ. ඇයි අපිට කාම සංඥාව ගැන අපි මුලින්ම කතා කරානේ බහිද්ධා වික්ෂේපගත ආරම්මණයක් කියලා එක. ඒ කියන්නේ බැහැර අරමුණෙහි හිත විසිරීමට යන එකයි ඒක තුල තියෙන්නේ කියලා. ඒ බැහැර අරමුණෙහි හිත විසිරීමට යන එක තුල තමයි කාමය අපිට තියෙන්නේ. ඒ කියන්නේ කාමය කියන්නේ හිතේ තියෙන කැමැත්ත, හිතේ තියෙන ආසාව අපිට ඒකාග්‍රගත අරමුණ කියන දෙයක් නෙමෙයි. විසිරුණු අරමුණ කියන දෙයක්. එනිසා අපි ලස්සන රූප දකින්න කැමතියි. ලස්සන ගඳ සුවඳ, ලස්සන රස, ලස්සන ස්පර්ශ, ඒ කියන්නේ මිහිරි ස්පර්ශ. අපි මේ දේවල් වල අරමුණේ හිත වේගෙන් ඇලිමින් පවතිනකොට ඒවලට කියනවා කාමනිස්ෘත සංකල්පනා කියලා. කාම ගුණයන්ම අපි ග්‍රහණය කරගෙන ඒ දේවල් මතම තමයි අපේ කැමැත්ත තියෙන්නේ. මේක තියෙනවා නම් ධානයේ බොරුවක්. මේ මත කාමනිස්ෘත සංකල්පනාවන් කාමච්ඡන්දය නැවත නැවතත් හැසිරෙනවා නම් ඒ කාමයේ තුලම හැසිරෙන මේ කෙනාට තදංග වශයෙන්වත් විස්කම්මන වශයෙන්වත් එයාට කාමච්ඡන්දේ ප්‍රහාණය වෙලා නැහැ. එහෙනම් කාමච්ඡන්දේ ප්‍රහාණය වෙලා නැති ඒ කෙනාට ධානයේ තියනවා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ කෙනාට ධානයේ නැහැ. ඒ ධානයේ නැති නිසා තමයි ඒ කාමච්ඡන්දේ පැවැත්ම ඒ විදිහට එයා පවත්වගෙන යන්නේ. අඩුමතරමේ එයාට දැන් පංච නීවරණයන් නැති කරලානේ ධානයේ උපදවන්නේ. ව්‍යාපාදය, තරහව, පටිගය කියන දේ එයාට එහෙම පුද්ගල ප්‍රතිබද්ධව උපදින්න බෑනේ. එයාගේ ධ්‍යාන නිමිත්ත තුළ එයා වාසය කරනකොට එයා ධ්‍යානේ ලාභී නම්. එතකොට නමුත් ලෝකෙ තුළ බයින මිනිස්සුන්ට බනිනවා, ගැටෙන මිනිස්සුත් එක්ක ගැටෙනවා, බොහොම වැරදි විදිහට ලෝකෙ හැසිරෙනවා, අකුසල ධර්මයන් උත්සිද්ධ කරනවා, කාමනිස්ෘත දේවල් වල හැසිරෙනවා. මේ විදිහට මේ දේවල් ටික කරගෙන ධ්‍යානලාභීකුත් ඉන්නවා. ධ්‍යානත් ලබාගෙනත් ඉන්නවා. අර එක මහත්මයෙක් එක අවස්ථාවක ප්‍රශ්නයක් අහනවා. එයා මද්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරලා ඉන්නකොට මෙන්න මේ විදිහේ අදහසක් ඇති වෙනවා. මේ තුන්වෙනි ධානයටපත් වුණා කියලා හිතාගෙන ඉන්න පුද්ගලයෙක්. ඉතින් මෙන්න මේ වගේ සමාජයේ ඇතම් චරිත අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේවා ලෞකික ධානවත් නෙමෙයි. මේවා හිතේ තම තමන් විසින් හදාගත්ත රාමු ඇතුලේ කොටු වීම විසක මේක ලෞකික ධානවත් නෙමෙයි. ආර්ය ධාන පසකින් තැබේවා. ආර්ය දර්ශනත් පසකින් තැබේවා. අඩුම තරමේ මේවා ලෞකික ධානවත් නෙමෙයි. ඒ නිසා ඒ දේවල් වලට රැවටෙන්නට එපා. ධානයේහි පොදු ලක්ෂණය අපි කිව්වා ඒකාග්‍රතාවය කියලා. ඒ ඒකාග්‍රතාවය එයා බාහිර ආරම්මණයන්ගේ විසුරුණු හිත එක අරමුණකට ගත්තකම. ඒ එක අරමුණකට ගත්ත සංඥාවේ ඇත්ත දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එයා ධාන සංඥාවේහි රැවටෙනවා. ඒ නිසා ඒකට අපි කියනවා ලෞකික ධානය කියලා. ඒ ලෞකික ධානය තුළ ඉන්න ඒ කෙනාට තමයි ලෝකෝත්තර වශයෙන් ලෝකයෙන් ඈතර වීමට අවශ්‍ය දර්ශනයක් වඩන්නේ. ලෝකයෙන් ඈතර වීමට අවශ්‍ය දර්ශනයක් එයා දියුණු කරනකොට තමයි ඒ කෙනාට ලෝකෝත්තර සමාධිය උපදව ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ලෝකෝත්තර සමාධිය කරා ගමන් කරන කෙනෙකුට ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රධාන ලෙසම අපි කිව්වොත් සමතේ මුල් කරගෙන කෙනෙකුට යන්නට පුළුවන්. සමතේ මුල් කරගෙන යන කෙනා ලෞකික වශයෙන් ධ්‍යාන උපදවලා ලෞකිකව උපදෝගත් ධානසිතෙහි ඇත්ත දකින්න විදර්ශනා කළා. ඒ ධානසිත විදර්ශනාවෙන් නිවන් දකින්න කෙනෙක් ඉන්නවා. ඒකෙනත් ප්‍රථම ධාන සහිතවම නිවනටපත් වෙන කෙනෙක්. ඒකත් අපි කියනවා ලෝකෝත්තර ධානය කියලා. තව පුද්ගලයෙක් ඉන්නවා
එයා විදර්ශනාව මුල් කොටයි මග වඩන්නේ. එයා විදර්ශනාව මූලික කරගෙන මාර්ගයේ දියුණු කරගෙන යනකොට ඒ විදර්ශනාව තුල ඒකාග්‍රතාවය උපදිනවා. ඒ කියන්නේ අර අපි කියවනේ අනුස්සති භාවනාවන් කියලා. අනුස්සති භාවනාවන් වගේම විදර්ශනාව කියන ආරම්මණය තුල ඒ මානසිකාරය තුලම මුලින්ම යාට වැඩෙනවා. මානසිකාරය නිසා ඒකාග්‍රතාවයක් ගොඩනගෙනවා. ඒ විදර්ශනා වීතිය තුල යාගේ හිත එකඟයි. ඒ එකඟ බව නිසා එතන ඒකාග්‍රතාවය ඒකට කියනවා විදර්ශනා මූලිකව සමතේ වැඩෙනවා කියලා. ඒ විදර්ශනාව මුල් කරගත්ත ඒ දේ නිසාත් එයාට ධ්‍යානය උපදවන්න පුළුවන්කම තියෙනවා. සමත මූලිකව යන කෙනාගේ දේ තමයි එයා ධ්‍යානය වශීතාවයන්ගෙන් වශී කරලා ධ්‍යානය පවත්වගෙන යන්න පුළුවන්කම තියෙනවා. විපස්සනාව මුල් කරගෙන එකපාර මාර්ගසිතේ ධ්‍යානයක් පහළ වුණාට ඒක වශීතාවයන්ගෙන් වශී කරන්නට එයා පුරුදු කරලා නැති නිසා එකපාර අපහසු වෙනවා. ඒ නිසා එයාට නැවත නැවත ඒක ඇසුරු කරන්නට සිද්ධ වෙනවා. මේක තමයි මේ තැන් දෙකේ තියෙන වෙනස. ඒ නිසා මේ ශාසනයේ දැන් ලෝකෝත්තර සමාධිය උපදවන කෙනාට පුළුවන් සමතේ මුල් කරගෙන යන්නටත් විපස්සනාව මුල් කරගෙන යන්නටත්. එතකොට මේ කොයිතැනින් ගියත් අන්තිමේටම එයාගේ මිදීම එකයි. ඒ කියන්නේ මිදීම එකයි කියන දේෙන් කතා කරන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන දුරු කරගන්න කමනේ සෝවාන් මාර්ගයෙන් සිද්ධ කරන්නේ. ධානසිත විදර්ශනා කළත් ඇහැට පෙනෙන රූපයේ විදර්ශනා කළත් මේ තැන් දෙකේම විදර්ශනාවෙන් කළා තියෙන්නේ තමන් බවට ඇති කරගත්ත ආත්ම දෘෂ්ටියෙන් ඇසුරු කරන ස්කන්ධ ටිකකින් මිදෙන එක. රූපය ඇසුරු කරන තැනදිත් එයා කරලා තියෙන රූපය ආත්මවත් කොටගත් දෘෂ්ටි සහගත භාවයෙන් මිදෙන එක. ධානසිත විදර්ශනා කිරීම තුල කරලා තියෙන ධානසිත ආත්ම දෘෂ්ටියෙන් ඇසුරු කරන එකෙන් මිදෙන එක. මේ දෙන්නම කරලා තියෙන ස්කන්ධ ටිකකට ආත්ම දෘෂ්ටිය පවත්වපෙකින් මිදෙන එක නිසා සෝවාන් භවයේ ඇති වෙනසක් ඇත්තේ නෑ මේ දෙන්නගේ. සෝවාන් භවයේ වෙනසක් නැති වුණා දෙන්නගේ සමාධි මට්ටම කියන එකේ පවත්වාගෙන යෑම සහ ඒ පවත්වාගෙන යෑම අඩුවීමක් තියෙන්නට පුළුවන්කම තියෙනවා. ධ්‍යාන සමාපත්තියක් විදිහට සමවැදීමක් කරන්න යෑම. ඒ නිසා මේ දෙකේ ඇති වෙනස ඒකයි. ඒ නිසා ලෞකික සමාධිය සහ ලෝකෝත්තර සමාධිය කියලා සමාධියේ ප්‍රධාන ලෙස කොටස් දෙකකට බෙදන්න පුළුවන්කම තියෙනවා. ඒ ප්‍රධාන කොටස් දෙකකට බෙදන්නේ ඒ දෙන්නගේ දෘෂ්ටි ප්‍රභේදය අනුව. කෙනෙකු ලෞකික දෘෂ්ටිය තුළ ඉන්නකොට අනික් කෙනා ලෝකෝත්තර දෘෂ්ටිය අනුව ඉන්නවා. එතකොට ලෝකෝත්තර දෘෂ්ටිය තුළ ඉන්න කෙනාට ලෝකෝත්තර සම්මාදිට්ඨිය, ලෞකික දෘෂ්ටිය තුළ ඉන්න කෙනාට ලෞකික සම්මාදිට්ඨිය කියලා කියනවා. ලෞකික සම්මාදිට්ඨිය තුළ උපදවන සමාධි ලෞකික සමාධිය, ඒ වගේම ලෝකෝත්තර සමාධිය තුළ උපදවන දේ ලෝකෝත්තර සමාධියයි කියලා කියනවා. ඒ නිසා ලෝකියෝ සමාධි, ලෝකුත්තරෝ සමාධි කියලා සමාධිය ආකාර දෙකකට අපි බෙදා දක්වනවා. තයෝ සමාධි තුන් ආකාරයකටත් සමාධිය බෙදා දක්වන්නට පුළුවන්. සවිතක්ක සවිචාර සමාධි, අවිතක්ක විචාරමත්ත මත්තෝ සමාධි, අවිතක්ක අවිචාරෝ සමාධි කියලා. සවිතක්ක සවිචාරෝ සමාධි, සවිතක්ක සවිචාර සමාධියක් තියෙනවා. සවිතක්ක සවිචාර සමාධියේහි ලක්ෂණය තමයි විතක්ක විචාර සහිතයි. විතර්කය සහ විචාරය කියන එක අපි මුලින් හඳුන්වන්නට යෙදුණා. විතර්කය කියලා කියන්නේ අරමුණක් හිතන කම. අරමුණක් නැවත නැවත මෙනෙහි කරන කමට විතර්කය කියනකොට මෙනෙහි කළා වූ අරමුණෙහි නැවත නැවත හැසිරෙන කමට කියනවා විචාරය කියලා. ප්‍රථම ධ්‍යානය විතක්ක විචාර පීතිසුඛ ඒකග්ගතා කියන මේ අංග පහෙන්ම යුක්තයි. ඒ කියන්නේ ඒක ටිකක් රළුයි. එක ආරම්මණයක්, ඒ කියන්නේ ප්‍රතිභාගාදී පහල කරගත්ත නිමිත්තක් අල්ලගෙන තමයි විතර්කය නැවත නැවත එයාට පවතින්නේ. ඊට පස්සේ ඒ පහල කරගත්ත අරමුණෙහිම තමයි එයා හැසිරෙන්නේ. ඒ තුල තමයි ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අනිත් ධර්මතා ටිකත් එයාට ප්‍රකට වෙන්නේ. ඒ කියන්නේ මේක ධ්‍යානයේ ඉපදීම කියන දේ මේ අංග පහක පාතු භාවයක් නැතිනම් අංග පහක පැවැත්මක් ප්‍රධාන ලෙසම ධ්‍යානසිතේ තියෙන සියලු ලක්ෂණයන් සියලු චෛතසික ධර්මතා ටික එකතු කරලා තියෙන්නේ මෙන්න මේ ධර්මතා ටිකෙන් වගේ. විතක්ක විචාර පීතිසුඛ ඒකග්ගතා කියන මේ සිතට කියනවා සවිතක්ක සවිචාරයයි කියලා. ඒ සවිතක්ක සවිචාර සමාධිය
බොහොම රළුයි ඒකේ විතර්කයේ සහ ਵਿਚාරය ප්‍රකට වෙන නිසා කාමච්ඡන්දයට බොහොම ආසන්නයි ඒක වැරදිවට ගන්න එපා ඒකෙන් කියන්නේ කාමච්ඡන්දේ යෙදිලා තියනවා කියලා නෙමෙයි කාමච්ඡන්දේ එතන උපදිනවා කියලත් නෙමෙයි කාමච්ඡන්දේ තියෙනකොට ඒකක් තියාගෙන ධානයක් තියනවා කියලා නෙමෙයි කාමච්ඡන්දයට ආසන්නයි පළවෙනි පඩිය බිමට කිට්ටුයිනේ හැබැයි පළවෙනි පඩිය කියන්නේ බිම නෙමෙයිනේ අන්න ඒ වගේ දෙයක් ප්‍රථම ධානය කියන එක විතර්ක කරන කම සහ ਵਿਚාරයේ තියෙන බව නිසාම ඒක හිතන්න පුළුවන් කම සහ හිතන අරමුණේ හැසිරෙන කම තියෙන නිසාම ඒක පොළවට කිට්ටුයි කාමච්ඡන්දාදී ධර්මය ඇති කරන්න කිට්ටුයි මොකද ඒ අනුව මානසිකාරය ගියොත් එහෙම ඒ අනුව හිතලා ඒ අරමුණේ හැසිරුණොත් කාමච්ඡන්දේ උපදිනවා එහෙම වුණොත් ධානයේ නැති කෙනෙක් බවට පත් වෙනවා එයා පළවෙනි පඩියේ නෙමෙයි බිමේ ඉන්න කෙනෙක් බවට පත් වෙනවා එහෙනම් විතක්ක සහ ਵਿਚාර සවිතක්ක සවිචාර සමාධියේදී හැම වෙලාවකදීම මානසිකාරය හිතන කම කියන දේ අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අවිතක්ක ਵਿਚාර මත්ත සමාධියක් තියෙනවා. අවිතක්කයි කියන්නේ නැවත නැවත හිතන කම ඇත්තේ නැහැ. නැවත නැවත හිතන කම නැති වුණත් එතන ਵਿਚාර මාත්‍රික පැවැත්මක් තියෙනවා. ਵਿਚාර මාත්‍රික කියලා කියන්නේ අර හැසිරෙන කම තියෙනවා එතන. අවිතර්කණය කියන එක නැති වුණත් විචාර මාත්‍රයක් තියෙන්නට පුළුවන්කම තියෙනවා විතක්කය කියන එක හරියට දකින්නකෝ රැලි සහිත ජලයක් වගේ කියලා ඒ කියන්නේ මේ ධ්‍යාන ටික ගැනම කතා කළොත් එහෙම ධ්‍යානය උපදවන්නට පෙර මනස හරියට අපිරිසුදු ජලයක් වගේ මඩ පාටට තියෙන ජලයක් වගේ මඩ පාටට තියෙන මේ ජලයේ රැලිත් ගහනවා මඩ ඇවිස්සලා තියෙන්නේ මේ වගේ තියෙන හිතක් තමයි අපිට තියෙන්නේ. ඒ කියන්නේ කාම විතරක ආදී විතර්කයන්ගෙන් හිත ඇවිස්සිලා, ගැවසිලා, නොඑක් රැලි නගමින් විතර්ක ਵਿਚාරත් මඩ වතුරෙන්ම තමයි තියාගෙන යන්නේ. යම් කිසි විදිහකින් හිත එකඟ කරනකොට එයාගේ හිත පිරිසුදු වෙනවා. ඒ කියන්නේ අර වතුර එක හරියට මඩ ටික අයින් වෙලා ගිහිල්ලා පිරිසුදු වතුර එකක් බවට පත් වෙනවා. හැබැයි පිරිසුදු බව පේන්නේ නෑ වැඩිය. මොකද මේක හරි තාම රළුයි මේ වතුර එකේ ලොකු රැලි මතු වෙනවා. රැලි නිසා මේක පිරිසුදු බව හරියට බලා ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි විතර්කය සංසිඳවන්නේ. විතර්කය සංසිඳවුවට තාම කුඩා රැලි මතුවීම නැහැ. ලොකු රැලි මතුවෙන එක නතර කරලා තියෙනවා. ලොකු රැලි මතුවෙන එක නතර කළාට කුඩා කුඩා රැලි නිසා එන අපහැදිලි බව මේකේ දකින්න පුළුවන් කම තියෙනවා. ඒ වගේ හිතේ විතර්කය දකින්නකො ලොකු රැලි වගේ විචාරයේ දකින්න ඉතාමත් කුඩා රැලි වගේ විතර්කය සංසිඳවල කෙනෙක් විචාර මාත්‍රිකව ඉන්නවා. ඒ කියන්නේ අරමුණ අමුතුවෙන් හිතලා ගන්න අවශ්‍ය නැහැ. උපට්ඨිත ආරම්මණයක් තියෙනවා. උපට්ඨිත ආරම්මණයෙහි ඉන්න ඒ කෙනාට ආරම්මණයෙහි හැසිරීම කියන දේ. ඒ තුල නැවත නැවත සංචරණය කිරීම විචාර මාත්‍රයක් තියෙනවා. එතකොට ඒ එබඳු මට්ටමේ සමාධියකට කියනවා අවිතක්ක විචාර සමාධිය කියලා. මේක අවිතක්ක විචාර මත්ත සමාධිය කියලා මේක ධ්‍යාන පංචක ණයෙහි ဒုတိය ධ්‍යානයේ හැටියටයි කතා කරන්නේ. එතකොට මේ ဒုတိය ධ්‍යානය කියන එක ප්‍රථම ධ්‍යානයට වැඩිය සියුම් අරමුණු විතර්කණය කරන කම නැහැ. හැබැයි අර පිහිටි අරමුණෙහි හැසිරෙන කම කියන එක තියෙනවා. මේ විදිහට ඉන්න කෙනෙකුට තමයි අවිතක්ක අවිචාර සමාධිය උපදවන්න පුළුවන්කම තියෙන්නේ. අවිතක්ක අවිචාරයි කියලා කියන්නේ අර කුඩා රැලි උපදින එකත් නැති කරලා තිබ්බොත් එහෙම. කුඩා රැලි උපදින එකත් නැති වුනහම ඒ නිශ්චල ජලයක් බවට පත් වෙනවා. එතකොට ඒ නිශ්චල ජලයක් බවට පත් වෙන එකට කියනවා අවිතක්ක අවිචාර සමාධියක් කියලා. එතකොට ඒ කුඩා රැලි නැගීමක් එතන ඇත්තෙත් නැහැ. ඒ වගේ ආ හිතන කමක් නැහැ. හිතන අරමුණේ හැසිරෙන කම ඇත්තෙත් නැහැ. එයා එක පිහිටි බවක් විතරයි එයාට තියෙන්නේ. ඒ කියන්නේ එයා උපදවපු අරමුණ තුළ ධ්‍යාන ආරම්මණය තුළ පිහිටි බවක් විතරයි තියෙන. අමුතුවෙන් ඒක පිළිබඳ සිතුවිලි විතර්ක විදියට ඉපදවීම හෝ ਵਿਚාර විදියට ඒක තුළ නැවත නැවත අහුමුළු ඇවිස්සීමක් සිද්ධ කරන්නේ නැහැ. හැබැයි එයා ඒ ධ්‍යාන ආරම්මණය තුළ එක විදිහටම පිහිටා සිටි බවක විතරක් එයා වාසය කරනවා. අන්න ඒ පිහිටා සිටි බවක විතරක් වාසය කරන ඒ කෙනාට අවිතක්ක අවිචාර සමාධිය කියලා කියනවා. තෘතිය ධ්‍යානයත් චතුත්ථ ධ්‍යානයත් පංචම ධ්‍යානයත් කියන මේ ධ්‍යාන තුනම
මෙන්න මේ අවිතක්ක අවිචාර කියන වචනේ ඇතුළට සංග්‍රහ කරනවා. අවිතක්ක අවිචාර සමාධිය කියන එක. එතකොට ප්‍රධාන වශයෙන් තුනක් විදිහට අපි සමාධිය කතා කරනකොට සවිතක්ක සවිචාර සමාධිය, අවිතක්ක විචාර මාත්‍ර සමාධිය, ඒ වගේම අවිතක්ක අවිචාර සමාධිය කියලා කොටස් තුනකට බෙදලා කතා කරනවා. මොකද මේ විතර්කය කියන එක බොහොම ප්‍රධාන දෙයක්. විතර්ක සංසිඳවීම කියන දේ බොහොම ලේසියෙන් කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා විතර්ක සංසිඳවනවා කියන එක අපි හිතන තරම් ලෙහෙසියෙන්ම හිතන තරම් පහසුවෙන්ම සිද්ධ කරන්නට පුළුවන් ප්‍රමාණයකත් නැහැ. ඒ නිසා විතර්කය කියන එක හඳුනගෙන ඒක අල්ලගෙන ඉන්න එපා ඉස්සෙල්ලා. ඒක හිතේ යෙදෙන බොහොම සියුම්ම ලක්ෂණයක් තමයි. ප්‍රථම ධ්‍යානයේ උපදවලා ဒုတိය ධ්‍යානයේ ලබනවා කියන එකත් ලේසිම කටයුත්තකුත් නෙමෙයි. මොකද මේ විතර්කය හිතන කම සංසිඳවනවා කියන එක කරන්න නම් ඒ මට්ටමේ සියුම්ම නුවණක් තියෙන්නට ඕනේ. සියුම් දැනීමක් තියෙන්නට ඕනේ තමන්ගේ හිතේ පවතින ලක්ෂණයන් පිළිබඳව. ඒ විදිහට තමන් නැවත නැවත විතක්ක ਵਿਚාරයන් පිළිබඳව නුවණින් කටයුතු කරනකොට තමයි තමන්ට විතර්කය කියන රළු දේ සංසිඳවලා මාත්‍රික ਵਿਚාර මාත්‍රික දෙයක් පවත්න්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ පිහිටි මට්ටමක් තියෙනවා. පිහිටි මට්ටමේ හැසිරෙනකම තියෙනවා. නැවත නැවත ඒගෙන මෙනෙහි වීම කියන දේ තියෙනවා. ඒ විදිහට නැවත නැවත ඒකේ හැසිරීම තියෙන නිසා ඒක අර ජලය නිශ්චලම නැති නිසා ඒක අපහැදිලි. ඒ හේතුව නිසා තමයි අවිතක්ක අවිචාර සමාධිය පවතින්නේ. මේ සමාධියදී කරන්නේ විතක්ක විචාර දෙකම සංසිඳවල දානවා. ඒ කියන්නේ එක තැනක හරියට පිහිටි තයක් බවට, පිහිටි නිශ්චල ජලයක් බවට තමන්ගේ හිතපත් කරා වගේ උපන්නා වූ ධ්‍යාන ආරම්මණය තුල නැවත නැවත විතර්කණය කිරීමකුත් නැහැ, නැවත නැවත හැසිරීමකුත් නැහැ. ඒ තුල හුදු පිහිටා සිටීම මාත්‍රයක් විතරක් පවත්වනවා. ඒ පවත්වන එකට අවිතක්ක විචාර මාත්‍රික සමාධිය කියලා කියනවා. මේ විදිහට අපිට සමාධිය කොටස් වශයෙන් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. සමාධියේහි මූලික ලක්ෂණ එතකොට අපි අද දවසේදී කතා කළා ඒකාග්‍රතාවත් බව. ලෞකික සහ ලෝකෝත්තර ප්‍රභේදයන් කොටස් දෙකක් විදිහටත් සවිතක්ක සවිචාර බව, විතක්ක විචාර මාත්‍රික බව සහ අවිතක්ක අවිචාරවත් බව කියන තුන් ආකාරයකටත් අපි සමාධිය පිළිබඳව කතා කළා. මේ හැමතේම සමාධිය කියලා කතා කරන්නේ මේ ධානය හා නිස්සෘතව ධානය හා අනුව යන තැනක ඉඳලා තමයි මේ කාරණා ටිකේදී සමාධිය කියන මේ මාතෘකාව කතා බහ කරන්නේ. ඒකේ සාමාන්‍ය තැනකින් අපිට අරගෙන මේ ආලෝකයක් පෙනුනාය, එහෙම නැතිනම් යම් නිමිත්තක් පෙනුනාය කියන තැනකින් රැවටෙන්න පුළුවන් කමක් එතන ඇත්තේ නැහැ. ඒ වගේ බොහොම සුළු සල්ප මාත්‍ර වුණ තැනකින් නෙමෙයි සමාධිය කියන දේ කතා කරන්නේ. ඒ නිසා සිත පොඩ්ඩක් එකඟුණ මාත්‍රයෙන් ඒක ලොකු පිහිටි සමාධි මට්ටමක් කියන්නේ නැහැ. එහෙනම් අපි සමාධියේහි ඉතිරි කාරණාවන් පිළිබඳව අපි ඊළඟ දේශනාව තුළදී සාකච්ඡා කරමු. කවුරුත් කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී සිද්ධ කරලා බොහෝ කුසලයක් හැමදිනාම සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගන්නට යෙදුණු සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයෝ හේතු පාරමිතාවක් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීල කුසල ධර්මයන් අපි සීළු දෙවියන්ට අනුමෝදන් කරනවා. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරනවා රසික සමරකෝන් මහත්මයා, යසාරා සමරකෝන් මහත්මිය ඇතුළු පවුලේ පිරිස මේ වටිනා ධර්ම කාරණාවන් මුළු ලෝකයකටම බෙදා දීලා ධර්ම දානමේ කුසලයේ සිද්ධ කරගත්ත ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා රට ජාතිය වෙනුවෙන් දිවිපිදු රට රකින්න රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කරන්නට සෙත් පතන්නට, ඒ රට ජාතිය වෙනුවෙන් දිවිපිදු සියලු රණවිරුවන්ට අපි මේ සියලු පින් අනුමෝදන් කරමු. ඒ සියලු ඇත්තෝ මේ පින්
සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන ලබත්තා ඔබ හැම දිනාම මිය පරලෝකීය සීලම ඥාතීනුත් මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන ලබත්තා හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලයේ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන රසික සමරකෝන් මහත්මයා යසාරා සමරකෝන් මහත්මිය ඇතුළු පවුලේ සීලූම දිනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ පිණිසම මේ කුසලය හේතු උපනිශ්‍රේ වේවා. ඒ වගේම රට රකින්න සියලු රණවිරුවන්ටත් ඔබ සෑම සිරු දිනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.